දශමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යාව දිවිමය බවට පරිවර්තනය කරනවා. හරියට නිකන් මෙන්න මේ වගේ දෙයක් තමයි මේ කරන්නේ. දැන් හිතන්න ඉලක්කමක් මම ටයිප් කරනවා මෙන්න මේ විදිහට. 13 කියන ඉලක්කම. මෙන්න මෙයාව ටයිප් කරාට පස්සේ පුතේ මෙයාව පරිගණකයේ අඳුන ගන්න නම් එයා මේක දිවිමය බවට පරිවර්තනය කරගන්න ඕන. එයා මේක දිවිමය බවට පරිවර්තනය කරගන්න ඕන. ඔන්න ඒකට කරන්නේ මොකද්ද යා මෙන්න මේ 13 කියන එක පුතේ බෙදාගෙන යනවා කීයෙන්ද දෙකෙන්. හැබැයි අපි වෙනදා බෙදන විදිහට නෙමෙයි මේක බෙදන්නේ. පොඩ්ඩක් වෙනස් කරනවා. අපි ඉස්සෙල්ලා පොඩි කාලේ නම් දීර්ඝ බෙදීම ඉගෙන ගත්තේ කොහමද? 13 දෙකෙන් බෙදන්න කිව්වොත් 13 මෙහෙම ලියලා මෙන්න මේ වගේ දෙපැත්තෙන් තමයි පුතේ වැට ගහගත්තේ. ඊට පස්සේ තමයි මෙතනින් දෙක දාලා බෙදන්න ගත්තේ. 13ට දෙකේවා 6යි, 6 වරක් 2 12යි. 13න් 12ක් අඩු කරාම පස්සේ 1යි ඔන්න ඔය විදියට. ඊට පස්සේ අපි මෙතනින් බෙදලා ඉවර වුණාට පස්සේ බලන්න 6යි කියලා උත්තරේ එනවා. එහෙම නැත්නම් මට මේකට පුළුවන් 30ක් කියලා තව බිංදුවක් අරගෙන 10ට 2ක 5යි කියලා 6.5යි කියලා දාන්නත් පුළුවන්. අපි ඔන්න ඔහොම තමයි හරියට දීර්ඝ බෙදීම කරේ. හැබැයි මෙතනදී බෙදන්නේ මම හරි අමුතු විදියකට. මේකෙදි බෙදන්නේ පුතේ ඉතුරු වෙන ඒවා ටික අපි අරන් තියාගන්න. ඉතුරු වෙන ඒවා මේකට අදාළ කරගන්නේ නැහැ. අපි එතනදී බලනවා 13ට 2 ඒවා කීයද? 13ට 2 ඒවා ගන්න පුළුවන් උපරිම ගණන ගන්න. 13ට 2 ඒවා 6ක් තියෙනවා. 13ට 2 ඒවා 6යි. ඒ කියන්නේ 6 වරක් 2 12යි. හැබැයි ඉතුරු එකක් වෙනවා. 13ට 2 ඒවා 6යි එකක් ඉතුරුයි. මේක දාගන්නවා මෙතනින් ඉරක් ගහලා ඉස්සරහින්. ඉතුරු එකයි කියලා. ඊට පස්සේ මෙතන තියෙන සංඛ්‍යාව කිද 6? हाय विदनवा देखे हाय टे देखे वा तुनाई हाय टे देखे वा तुनाई पुते हाय देखे में विदुवार पास से इतुरवाक नेतुवे विदनवा ने हाय टे देखे वा तुनाई के ला हरी टे मित्र नेतुवे विदनो है ना हाय टे देखे वा तुनाई इतुरो नह बिंदुवा इतुरो नेता बिंदुवा के ला हरी दानों ना निवारे तुनटे देखे वा तुन හරි 3ට පුතේ 2 ඒවා තියෙනවා එක ගොඩක් එකක් ඉතුරු වෙනවා 3ට 2 ඒවා එකයි ඉතුරු එකයි දැන් මේක මෙතනින් කරලා අවසන් කරන්නේ නැහැ මෙතන තියෙන පුතේ එකක් බෙදනවා අපි එක බෙදනවා දෙකෙන් එකට 2 ඒවා තියෙනවද අන්න නැහැ එකට 2 ඒවා නැහැ පුතේ එහෙනම් බිඳුවයි මෙතනදී හැබැයි මෙතනදී බිඳුව වුණා කියලා මේ එක අපි අමතක කරන්නේ නැහැ. ඇයි මේ එකට දෙකේව බැලුවා නැහැනේ. නැති වුණාට එකක් තියෙනවනේ මෙතන. ඒ කියන්නේ අපි බලනවා මෙන්න මේ එකට දෙකේව තියෙනවද? ආ එකට දෙකේ ගොඩවල් නැහැ. නමුත් එකක් තියෙනවා. එකක් තියෙනවනේ. එහෙනම් අපි කියනවා ඒ කියන්නේ ඉතුරු වෙනවනේ එක. මේක ඉතුරු වෙනවා. දෙකේ ගොඩවල් නැත්තම් මේ එකක් කියන එක ඉතුරු වෙනවා. අපි කියනවා එකට දෙකේව නැහැ. හැබැයි මෙන්න මේ එක ඉතුරු වෙනවා යාව ගන්නවා මෙතනට ඊට පස්සේ අපි මොකද කරන්නේ පුතේ මෙන්න මේ පල්ලෙහා ඉඳන් ඉහළට තියෙන ඉතුරු වෙච්ච ටික මෙන්න මේ ඉතුරු වෙච්ච ටික අපේ උත්තරේ විදිහට ලියාගෙන යනවා කොහොමද අපි ලියන්නේ පළවෙනියටම තියෙන්නේ 1 දෙවෙනියට තියෙන්නේ 1 ඊට පස්සේ බිඳුව ඊට පස්සේ 1 මේක ලියලා ඉවර වෙලා තව පොඩි අඩුවක් තියෙනවා මොකද්ද අපි අටින් දාන්න ඕන දෙකේ පාද සංඛ්‍යාවක් කියලා. ඔන්න ඔච්චරයි.